என்ன வந்த இனிமேல் இந்த நேரத்தில் அப்பா அப்படி தருவது රතු පොඩි අතරේ ජාතික ආලය ඉතිරි රට වෙනුවෙන් උණු වෙනවා කකියනවා මේ රුධිරේ මම දියසෙන් කුමාරයා මටයි මේ සැරෙත් කතිරි මම දියසෙන් කුමාරයා මටයි මේ සරිත් කතිරි නාන වගේ යාළුවෝ පොඩි කාලේ ඉඳලම යාළුවා නාන මගේ අතිජාත මිත්‍රයා කියලා කියන්න පුළුවන් ඒ තරමට නානගේ මගේ ගනුදෙනු තියෙනවා මිත්‍රත්වයේ ගන්න නානට හොඳට සින්දු කියන්න පුළුවන් කෙනෙක් මම දැනගෙන හිටියා හේතුව මං ගියේ ගොඩාක් තැන්වල නාන සින්දු කියනවා මම දැකලා හැබැයි නාන සින්දු නාන්නේ නැහැ ඒ නිසා මට හිතුණා නානත් එක්ක සින්දුවක් කරන එක බොහොම හොඳ වැඩක් කියලා හැබැයි මේකේ යෝජනාව ඉන්නේ ඇත්තට මගේ පැත්තෙන් නෙමෙයි නානගේ පැත්තෙන්මයි මරණ මගුල් කොටහලු නම් දවසක් නාන මට කතා කරලා කිව්වා මේ මචං අනේ වචන ටිකක් ලිලා දීපන් ඊට පස්සේ මම කිව්වා මම හරි බිසි වෙලා කියන්න බෑ වගේ බොරුවක් කිව්වා මට ඇත්තටම ඕන වුණා නානා මේ මට නිකන් බොරුවට මාව කඩේ අරින්න හදනවාද කියන එක දැනගන්න හැබැයි නාන ඇත්තටම මට වාතයක් වුණා වදයක්ම වුණා වෙලා සින්දුවක් ලිලා දීපන් සින්දුවක් ලිලා දීපන් කියලා කිව්වා පස්සේ මං එහම මොකද්ද ඔබට කියන්න පුළුවන් සින්දුව කැමති සින්දුවක් කියලා කිව්වා මං කිව්වා ඔබ වගේ මිනිහෙකුට ලව් සින්දුවක් ගැලපෙන්නේ නෑ නාන ඊට පස්සේ නාන කිව්වා නෑ මට ලව් සින්දුවක් එපා මචං මට ලව් නොවන වෙන මොකක් හරි දීපන් කියලා මං කිව්වා නාන ඔබ වගේ මිනිහෙක් විරහ ගීතයක් ගියවත් ගැලපෙන්නේ නෑ ඒක නාන ඒකටත් කිව්වා නෑ මට විරහ ගීතයකුත් පවෙන්න මොකක් හරි ගන්න දීපන් කියලා. ඔන්න ඔය වෙලාවට මම කල්පනා කරේ එහෙනම් නානට වෙනම විදිහක හැඩයකට මොකක් හරි වචන ටිකක් අමුණ ගන්න පුළුවන් වුණොත් නාන මේ වැඩේ ගොඩ දාගනේ කියලා. ඊට පස්සේ මම නානට වචන ටිකක් දීලා දුන්නා. දුන්නට පස්සේ නානා මේ වචන ටික අරන් ගියේ මම හිතන්නේ අරන් යන්න පුළුවන් හොඳම කෙනා ගාවට විශ්ව ගාවට. විශ්වයේ වචන ටිකට දෙන්න පුළුවන් වටිනාකමත් උපරිමෙන් දුන්නා. කරුවල තැන්වල විතරයි ජාතික සමගිය තිබුණේ. නාන දවසක් මෙහි ඇවිල්ලා ස්ටුඩියෝ එකට මට කිව්වා මේ සින්දුවක් කරන්න යන්නේ විශ්වයා මට මෙල්ලියක් දාලා දෙන්න පුළුවන්ද කියලා. අපි ජොබ් එකට කෙරින්න හදන්න එන්න කියලා මම නාන අන්තිම සින්දුව ඉතින් මම කියවලා බැලුවාම පට්ට ආතත් මේ කාලෙට නියමෙට සෙට් වෙනවා කියලා හිතුණා. දිල්ෂාන් එක ලියලා තියෙන සුපිරියටම නානට නියමෙටම ගැලපෙනවා. ඊට පස්සේ කල්පනා කරේ දැන් නාන සින් කරන විදිහත් එක්ක මොකද මම දැකලා තියෙනවා අපි වැඩ කරලා තියෙන එකට ඒ සින් කරන විදිහත් එක්ක නියමෙට මැච් වෙන වචන ටිකක් මම ඊට පස්සේ try කරා මොනම වගේ පැත්තකට යන්න පුළුවන්. ඊටත් ඔටෝමැටිකලි වගේ ආවා මෙහෙම ටරස් ගාලා පොඩි බ්ලූ ස්ටයිල් එකට නියමයට ගැලපෙන වචන ටික. එහෙම ඊට පස්සේ මම නානට වෙල් ටික දාලා කතා කරලා එක දවසක් ගෙනල්ල ඉවරලා අපි මෙහෙම කියමුද කියලා. එයාත් කැමති වුණා අපිට. මම දැන් විෂුවල් එකත් ඒ වෙලාවෙම වුණා නානට. ඊට පස්සේ ඉතින් වොයිස් එකත් කරා. මම හිතන ලස්සන වැඩක් එයි කියලා කට්ටිය නිකන් හොඳට එන්ජොයි කරන්න පුළුවන් වැඩක්. අපි බලමු. පන්සල බිම ටයිල් කරපු විනේ බලෙන් ආවාසි මැදුම් මාවතේ යනෙනා පර්මිට් ගැන සංසාරී මේ මේ වැඩේ ලස්සනයි. මෙච්චර කල් මම නාන සින්දු කියනවා දැකලා තියෙන්නේ හොඳටම බීලා. ඒ නිසා නාන බොන්නැතු සින්දු කියනවා මම දැක්කේ එදා තමයි. අවංකව මේ සින්දු පටිගත කරන දවසේ. මේකේ තරමට ලස්සනට වැඩේ නාන ඉවර කරා. මම බොහොම සතුටින් අද බොහොම ආඩම්බරෙන් කියනවා. මනට දානෙට වැඩියේ සිංහල සංගීත වංශ කතාවට මහත්ම ගායකයා හඳුන්වා දෙන්න. නිල් පොළ රතු පොඩි අතරේ ජාතික ආලය ඉතිරි රට වෙනුවෙන් උණු වෙනවා කකියනවා මේ රුධිරි මම දියසෙන් කුමාරයා මටයි මේ සැරෙත් කතිරි මම දියසෙන් කුමාරයා මටයි මේ සැරෙත් කතිරි.